කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. අහෝ නූන සෝ භගවා චිරං තිට්ඨේය විනායකා අඤ්ඤාතඤ්ඤ විජානෙය්‍යුං කුස්සෙය්‍යුං අමතං සදා. ශ්‍රේෂ්ඨ වූ බුදුරජු බොහෝ කාලයක් ලොව වැඩ සිටින්නේ නම් ඒකාන්තෙන් ඉතා යහපතේ ඉහෙකි. එවිට සියල්ලෝ නොදද්දේ දැනගන්නාහුය. සදාතනික අමෘතේ නම් නිවන ස්පර්ශ කරන්නාහුය. සාදු සාදු සාදු. It would be a great blessing if the remarkable Sovereign Majesty prolonged his presence in this world. Then all will come to know the unknown. All would come into contact with the elixir of eternal bliss, Nibbana. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක පමණ කාලයක් ජීවත් වුණේ. ඒ අවුරුදු 80ක පමණ කාලයක් ඇතුළත උන්වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 45ක්ම ලෝකයට ධර්මයේ දේශනා කළා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරින්දි පින්වතුනි මහ පොළව කම්පා වේලා ගියා. චක්‍රාවාට පිටින් කම්පා වුණා. භාග්‍යවතුන් වහන්සේ මහ පොළව කම්පා කරමින් ආයු සංස්කාරය අතහැරියේ. ඇයි? කල්ප ගානකට පස්සේ, වසර කෝටි ගානකට පස්සේ මේ විශ්වයටම අනුකම්පා කරන මහා උතුමන් වහන්සේ නමක් පහළ වුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමින්. උන්වහන්සේ ජීවිතය පිළිබඳේ සියලුම සංස්කාරයන් අත්හැරලා, ආයු සංස්කාරය අත්හැරලා පරිනිර්වාණය අධිෂ්ඨාන කරන වෙලාවේ මහා පොළොව පවා කම්පා වෙලා ගියා. උන්වහන්සේ තවත් බොහෝ කාලයක් වැඩ හිටියා නම් හොඳයි කියලා මිනිස්සුයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ සතුටු මිනිස්සුයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ උන්වහන්සේකින් ඉල්ලා හිටියා. නමුත් මේ ලෝකේ ස්වභාවය තමයි මේ සියලුම ස්කන්ධයන් ජරාවෙන් මරණයෙන් කෙලවර වෙනවා. ස්කන්ධයන්ට අයිති ධර්මයක් එය. භාගවතුන් වහන්සේ ස්කන්ධ කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙච්ච උත්තමයා. ඒ නිසා භාගවතුන් වහන්සේට ජරාව මරණය අදාළ නැහැ. උන්වහන්සේ අජරාමර නිවනට පත් වුණා. නමුත් ස්කන්ධ පරිනිර්වාණයට පත් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ තව බොහෝ කාලයක් ලෝකෙ වැඩ හිටියා නම් තව බොහෝ ලෝක සත්‍යයන්ට යහපතම උදා වෙනවා. උදෑසන අලුයම් කාලෙදී 12,000 වතාවකුත්, සවස් කාලෙදී 12,000 වතාවකුත් යනාදී වශයෙන් දවසකට 24,000 වතාවක් මහා කරුණා සමාපත්තියට සමවැදිමින් උන්වහන්සේ බලන අද කාටද මම පිහිට වෙන්නේ, අද කාටද මම පිහිට වෙන්නේ කියලා ඒ ආකාරයෙන් ලෝකයට අනුකම්පාව දක්වපු, මහා කරුණාව දක්වපු සම්මා සම්බුදු පියාණන් වහන්සේ තව කාලයක් ලෝකේ වැඩ හිටියා නම් තව බොහෝ ලෝසතුන් නිවනට පත් වෙනවා පින්වතුනි. සාදු සාදු. මේ ලෝක ධර්මතාවන්ට පිටුපාන්න හැකියාවක් නැහැ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ යථා ස්වභාවය ඉක්මනින් තේරුම් ගන්න. ඔබත් මමත් ජරාවට මරණයට ගොදුරෙමින් ඉන්නේ. ඒ නිසා ඉක්මනින් මේ ජරාවෙන් මරණයෙන් නිදහස් වෙන්න මේ අමෘත ධර්මයේ ස්පර්ශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට දැනවදාලා උන්වහන්සේ අපට ඒකයි දේශනා කළේ අප්පමාදෝ අමත පදම්. මේ ජරාවෙන් මරණයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඉක්මනින් මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන් කාමයේ ආස්වාදයේ දුක වශයෙන් නුවණින් දකිමින් මනසේ ඇති රාගයේ දේශයේ මොහ ඉක්මනින්ම නිවා දමන්න පින්වතුනි. රාගක්කයෝ නිබ්බාණං, දෝසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. රාගය දුරු කිරීමයි නිවන, ද්වේෂය දුරු කිරීමයි නිවන, මෝහය දුරු කිරීමයි නිවන. ඒ රාග දේශ මොහ නිවාරණය වූ නිවන ඉක්මනින් ස්පර්ශ කරන්න මේ ජරා මරණ දෙකෙන් අත මිදෙන්න කියලා ඒ මහා කාරුණිකයන් වහන්සේ මුළු ලෝකෙම දැනුවත් කළා මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන්. ඒ අසිරිමත් වූ මහා කරුණාවෙන් යුක්ත ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ලෝකයටම අනුකම්පා කරපු අසම සමඥාණයට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සක්කා
හවේ කුසක්ගේන පමේතුන් සාගරුත්තමේ නත්තේව තව සබ්බඤ්ඤෝ ඥානං සක්කා පමේතවේ. ඒ කාන්තේ මහා සාගරය කුසතනාගෙන් ප්‍රමාණ කරන්නට මැන බලන්නට හැකිවේ. සර්වඥන් වහන්සේ එසේ නමුදු සියල්ල දක්නා වූ ඔබ වහන්සේගේ අසම සම සර්වඥතා ඥානය කිසිදු අයුරකින් ප්‍රමාණ කරන්නට නොහැක්කේමය. සාදු සාදු සාදු. Even the great ocean could completely be measured with the tip of a blade of grass. The Sovereign Supreme Buddha, even so, your incomparable sovereign wisdom that sees everything, can never be measured in any way. Sadhu, sadhu, sadhu. Kusatana patriya kela kiyanne itama kuda patriya, tana patriya. Me kusatana patriya kela kiyanne me මුහුදම අනින්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ උපමාවෙන් දක්වන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ඥානි තරම ආශ්චර්ය. කුසතන පත්‍රයක් අරගෙන ඒකෙන් මහමුහුද මැන්නත් ඒක කරන්න පුළුවන් වැඩක්. මොකද මහමුහුදට සප්ත මහ සාගරයට සීමාවක් තියෙනවා. එහෙනම් මේ සීමාවක් ඇති නිසාම අවශ්‍ය නම් මේ සප්ත මහ සාගරයත් කුසතන පත්‍රයකින් මැන බලන්න පුළුවන්. මේකෙන් මේ පත්‍රයෙන් කීයක්ද මේ මහා සාගරයේ තියෙන ජලය කොච්චර ප්‍රමාණයක්ද කියලා කුසතන පත්‍රයකින් ඕනනම් ප්‍රමාණ කරන්න මැන බලන්න පුළුවන්. මොකද සප්ත මහා සාගරයට සීමාවක් තියෙන නිසා. නමුත් සියල්ල දන්න සර්වඥ රාජෝත්තම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම සර්වඥතා ඥානයේ සීමාවක් නැති නිසා කිසිම ආකාරයකින් කිසිම කෙනෙක් පින්වතුනි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානයේ මෙපමණයි මැන බලන්නට හැකි වෙන්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේගේ ඥානයේ අසම සමයි. සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ඒ ඥානය අනන්තමයි. ඒ අනන්ත වූ සම්මා සම්බුද්ධ ඥානයට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තුලා දණ්ඩේ තපෙත්වාන මහින් සක්කා ධරේතවේ නත්වේව බුද්ධ පඤ්ඤාය පවාන මත්තේ නායකේ. තුලාවක් මත තබා මහපොළොව මැන බැලීමට හැකිවේ. ලෝකනායකයන්න් වහන්ස එසේ නමුදු සියල්ල දක්නා වූ ඔබ වහන්සේගේ අසම සම සර්වඥ ප්‍රඥාව කිසිදු අයුරකින් ප්‍රමාණ කරනට නොහැක්කේමය. සාදු සාදු සාදු. The great earth could be measured on a scale. The omniscient great Buddha, your incomparable sovereign wisdom that sees everything and beyond, can never be measured in any way. මේ ගාථාවෙන් මේ උපමාවෙන් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානයේ පවතින අනන්ත ස්වභාවයයි අපරිමිත ස්වභාවයයි. යමෙක්ට මේ මහපොළොව උන්නම් තුලා දණ්ඩක තුලාවක තියලා මැන බලන්න පුළුවන් මේක කොච්චර ප්‍රමාණයක්ද මේකේ කොච්චර බරක්ද තියෙන්නේ කියලා. මේවා මේ උපමා නුවණින් දකින්න ඕන කරන්න පුළුවන් වැඩ නෙවෙයි. නමුත් පෙන්වන්නේ ඒක උනත් ඕනනම් කරන්න පුළුවන්. කරන්න බැරි වැඩේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඥානීය මැන බලන එක. තුලාවක් මත තබා මහපොළොව මැනලා බැලුවත් මෙන්න මෙච්චරක් කියලා ඒක වෙන්න පුළුවන් වැඩක්. මොකද මහපොළොවට සීමාවක් තියෙනවා. මෙන්න මෙච්චර ස්කන්ධයක් කියලා මැන බලන්න පුළුවන් වෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඥානස්කන්ධයේ තරම කිසිම කෙනෙක්ට මැන බලන්න බෑ. මොකද සර්වඥතා ඥානය අනන්ත නිසා, අසම සම නිසා, අනුත්තර නිසා කිසිදු ආකාරයකින් ලෝතර බුදුපියාණන් වහන්සේගේ ඥානය ප්‍රමාණ කරන්න පුළුවන් සමතෙක් මේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් යමෙක් බුදුරජාණන් වහන්සේගේ ඥානය සර්වඥතා ඥානය සැහැල්ලු කරලා සැලකුවොත් සැහැල්ලු කරලා කතා කරොත් ඒකාන්තයෙන් මේ හිස් පුද්ගලයා උපදින උපදිනාත් භවයක් ගානේ අඥානෙක් වෙලාමයි මේ භයානක සංසාරي උපදින්නේ. එහෙනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානියට ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරමින් කතා කරොත් එහෙනම් උන්වහන්සේගේ ඥානයට ප්‍රශංසා කළොත් එහෙනම් ඒ පුද්ගලයායි බුද්ධිවන්තයා මෙලොවදීම මහා ඥානවන්තයෙක් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්
මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙයි. එසේත් නැපතිනම් උපදින උපදිනාත් භවයක් ගානේ සුගතියක මහා ඥානවන්තයෙක් වශයෙන් ඉපදිලා අවසානයේ කල්යාණ මිත්‍ර සේවනය තුළින් නිවන් දැකලා මේ භයානක සසර දුකෙන් නිදහස් වෙයි. ඒ නිසා ඔබත් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම ඥානය කෙරෙහිම පැහැදිලා හැමතිස්සෙම කටයුතු කරන්න සිත කය වචනය තුළින් උන්වහන්සේගේ ඥානයට ප්‍රශංසාවක් වර්ණනාවක් ඇති වෙන ආකාරයෙන්ම ජීවත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන නැවතත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. දේති කස්සචි සෝ වීරෝ සාමාන්‍ය ඵල දස්සති සමාපත්ති තත අට්ඨ තිස්සෝ විජ්ජා පවච්චති. ඒ බුද්ධ වීරයාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවක අනුගාමිකයන් හට සෝවාන් ආදී මාර්ගඵල සංඛ්‍යාත ශ්‍රමණ ඵලයේ හෙවත් ශ්‍රමණ බැව්හි උසස් ප්‍රතිඵල ලබා දෙයි. එසේම ත්‍රිවිද්‍යාවද අෂ්ඨ සමාපatti ආදී ධ්‍යාන ඵලයන්ද උරුම කර දෙයි. සාදු සාදු සාදු. The valiant Lord Buddha grants his attentive disciples with superior results in the path, the states of Sovan, Sakrudagami, Anagami, and Arahath. As such, three highest wisdoms and eight tranquil states of liberation are all transcended. Sadhu, sadhu, sadhu. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තහම උතුම් වූ මාර්ගඵල ලැබෙනවා. මාර්ගයක් සහ ඵලයක් ලැබෙනවා. මෙච්චර කාලයක් ජීවිතේ ගිහිලා තියෙන නිෂ්ඵල මාර්ගයක. නිෂ්ඵල මාර්ගයක යන කෙනෙක්ට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මාර්ගය වැරදි නම් ලැබෙන්නේ වැරදි ප්‍රතිඵලයක්. මාර්ගය නිසරු නම් ලැබෙන්නේ නිසරු ප්‍රතිඵලයක්. මාර්ගය අනර්ථකාරී නම් ලැබෙන්නේ අනර්ථකාරී ප්‍රතිඵලයක්. එහෙමනම් මෙච්චර කාලයක් සංසාරේ අපි නිවැරදි මාර්ගයක ගමන් කරලම නැහැ පින්වතුනි. එහෙම ගමන් කරා නම් අදත් මේ ජරා මරණ දෙකේ උරුමකරුවෙක් වෙලා දුක් විඳින්න හේතුවක් නැහැ. එහෙනම් මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ අපිට ඒ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ උත්තරීතර නිර්වාණ මාර්ගේ ගමන් කරන්න, ඒ ධර්ම මාර්ගේ ගමන් කරන්නයි. එහෙනම් අන්නේ උතුම් වූ නිර්වාණ මාර්ගයට නොහොත් සිත නිවන මාර්ගයට. මේ මනසේ පවතින රාග දේශ මොහ දුරු කරන සිත නිවන ඒ උතුම් වූ ධර්ම මාර්ගයට යමෙක් ප්‍රවිෂ්ඨ වුණොත් අන්න ඔහු මාර්ගයට පැමිණියා වෙනවා. මෙච්චර කාලයක් අඥානියෝ කියපු මෝඩයෝ කියපු පාරවල් වල තමයි අපි ගිහින් තියෙන්නේ. එහෙනම් මේ භවයේ ලැබුණේ අපිට ඒ වැරද්ද හදාගන්න, නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා මේ සිතනම නිවා ගැනීමේ ප්‍රඥා මාර්ගය තමයි යා යුතු මාර්ගය. ඒ කිව්වේ ඔබේ ජීවිතය හසුරවන්න ඕන ඔබේ ඥාන මාර්ගේ, ප්‍රඥා මාර්ගේ. ඔබේ ජීවිතයේ කායන අරමුණ වෙන්න ඕන රාගය, ද්වේෂය, මෝහය දුරු කිරීමයි. ඒ ධර්ම මාර්ගේ ගමන් කළොත් විතරයි ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උත්තරීතර මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාම අන්න ජීවිතයට ඵලයක් ලැබෙනවා. අන්න මාර්ගයක් සහ ඵලයක් ලැබෙනවා. ඒ ලැබෙන උතුම් මාර්ගඵල සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී උත්තරීතර මාර්ගඵල වශයෙන් ධර්මයේ තුල දක්වනවා. එහෙනම් ඔබ ජීවිතයට මාර්ගයක් සහ ඵලයක් හොයනවා නම් ඔබ සෙවියුත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේ තමයි ලෝක සත්‍යයට උතුම් වූ ශ්‍රමණ ඵලයන්, නැත්තම් සිත සමනය කරන, සිත දමනය කරන, සිත නිවන, ඒ උත්තරීතර මාර්ගඵල සංඛ්‍යාත අවබෝධයේ ලෝකයාට ළඟා කරලා දෙන්නේ. උන්වහන්සේගේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාමයි කෙනෙක් ජීවිතය අර්ථවත් ජීවිතයක් වශයෙන් ගත කරන්නේ, ප්‍රතිඵලදායක ජීවිතයක් වශයෙන් ගත කරන්නේ, නිසි මාර්ගයක අර්ථවත් මාර්ගයක ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් ඔබත් ජීවිතයේ අර්ථවත් මාර්ගයේ ගමන් කරන, අර්ථවත් ඵලයක් ලබන, ඒ උත්තරීතර මාර්ගඵල ලබන උතුම් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වන්නට ඒකාන්ත අධිෂ්ඨානය ඇති කරගෙන ඒ උතුම් වූ මාර්ගඵල ලබා දුන්, ඒ උතුම් මාර්ගඵල ලෝකයට ප්‍රදානය කරන ඒ අසිරිමත් වූ අසම සම වූ සම්මා සම්බුද්ධ ඥානියට පැහැදුණු සිතින් තවත් වරක් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සීලං තස්ස අසංකේයං සමාධි වජි රූපමා අසංකේය ඥානවරං
විමුත්තීච අනූපමා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය සීලය මෙපමණයයි ගණන් වශයෙන් ගිනිය නොහැක. උතුම් ආර්ය සමාධිය බිඳිය නොහැකි බැවින් වජ්‍රයකට උපමාවේ. උතුම් වූ ඥානයද මෙතකයි ගණන් වශයෙන් ප්‍රමාණ කළ නොහැක. උතුම් වූ විමුක්තියද මෙබඳු යැයි උපමා කළ නොහැක. සාදු සාදු සාදු. The Supreme Lord Buddha's noble Arya virtuous conduct cannot be measured by any means. As the Supreme Arya composure cannot be shattered, it is compared to a diamond. Also, the Supreme Wisdom cannot be fully quantified. As such, the noble liberation, Nibbana, cannot be put into a simile. Sadhu, sadhu, sadhu. පින්වතුනි, තේරාපදාන කියලා ග්‍රන්ථයක් තියෙන කුද්දක නිකායි. ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා පෙර අත්භවයන්හිදී බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙරෙහි අසුරු සැනක් තරම් සුළු කාලයක්, සුළු කාල පරාසයක් තිස්සේ පැහැදිලා එයින් තුසිතේ දෙව්රජු වෙලා, ශක්‍රදේන්ද්‍රය වෙලා, මහපොළොවේ සක්විත රජ වෙලා, අවසාන අත්භවයේදී ඉහළම අභිඥාලාභී ඉහළම අභිඥා ලැබමින් සිව්පිලිසිඹියා ඥාන ලැබමින් අරහතුන් වහන්සේලා බවට පත්වෙච්ච උතුමන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති කුද්දක නිකායේ තේරාපදාන ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. රහතන් වහන්සේලාගේ සහ රහත් තෙරණින් වහන්සේලාගේ කතා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙරෙහි සුළු මොහොතක් පැහැදුනත් ඒ අපරිමේය ශාන්තියකට මගපාදන පින්කමක්. අද දවසේදී ඔබ පැය ගාණක් පහදින මේ සම්මා සම්බුද්ධ ඥානය ගැන, ඔබේ ජීවිතයේ දීර්ඝතරම කාලයක් බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙරෙහි පහදින දවස ආදායි. ඒ නිසා ඒ උතුම් ඥානය කෙරෙහි අපරිමේය ප්‍රසාදයක් ඉති ඇති කරගෙන මේ සෑම සාදුකාරයක්ම පවත්වන්නට ඕන. මේ භික්ෂුව කියන නිසා නෙවෙයි ඔබ සාදුකාරයක් පවත්වන්නට ඕන, ඔබටම හැඟෙන්නට ඕන ඒ අසම සම බුද්ධ ඥානය අනන්තයි, අපරිමේයයි. ඒ වගේ මේ බුද්ධ ඥානය අසම සමයි. ඒ වගේ මේ බුද්ධ ඥානය තමයි අපට පිහිට වෙච්ච එකම ඥානය. මේ ලෝකෙ හැම ඥානයකින්ම කරලා තියෙන අනිකු සත්‍යයන්ගේ අපව ජීවිතේ විපතට පත් කරපු එක, අනන්ත සංසාරේ දර නිර්වලට පව වැටලා තියෙන්නේ අනුන්ගේ අඥානකම් වලට කන් දීලා. ඒ නිසා මේ මහා භයානක සසර නැමැති ප්‍රපාතයෙන් නිදහස් වෙන්න මාර්ගය පෙන්වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම බුද්ධ ඥානයයි. ඒ නිසා මේ ගත වෙන කාල පරාසය ඔබට අමරණීය කාලයක් බවට පත් වෙන ඔබේ ජීවිතේ. මේ ගත කරන කාලය තුල නිදි වරාගෙන සියලුම දෙනා මේ වීර්ය යුක්තව මේ ගත කරන කාලය තුළ ඒ අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම ඥානයට මේ පහදින කාලය තුළ ඔබේ ජීවිතයේ අපරිමේය වෙනසක් සිද්ධ වෙනවා, ජීවිතයේ පරිවර්තනය වෙනවා, ඉතාම සැපදායක සුඛදායක මාර්ගයකට ඒ ඥාන මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා මේ කිසිම උපමාවකින් දක්වන්න බැරි බුදුරජාණන් වහන්සේගේ ඥානය මෙපමණයි, සීලය මෙපමණයි කියලා නිසි ආකාරයෙන් දක්වන්න බැහැ. නමුත් අර ලෝක සම්මතයේ මනුෂ්‍යයන්ට යම් අවබෝධයක් ගන්න අවශ්‍ය නිසයි මෙබඳු උපමා ධර්මයේ දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමාධිය කිසිවෙක්ට බිඳින්න බෑ. අකුප්පා චේතෝ මුක්තියට සමවැදුණා උන්වහන්සේ. ඒ සමාධිය උපමා කරන වජ්‍රයකට, දියමන්තියකට උපමා කරන්නේ ඒ තරම්ම ශක්තිමත් නිසා. බුදුරජාණන් වහන්සේගේ අසම සම ඥානය පැවතුනේ ඒ අසම සම සමාධිය තුළයි, ඒ සම්මා සම්බුද්ධ සමාධිය තුළයි ඒ සම්මා සම්බුද්ධ ඥානය පැවතුනේ. පඨමේව සමාධි පච්චේක ඥානං. ඉස්සෙල්ලම හිත සමාධිමත් වෙන්න ඕන. පංච නීවරණ පහ වෙලා හිත සමාධිමත් වුණාමයි ඥානය උපදින්න ගන්නේ මනසේ. එහෙනම් ඔබටත් ඥානවන්තයෙක් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මනසේ තියෙන මේ රාගදේශ මොහ දුරු කරගන්න ඕන. එතකොට හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙච්ච සිතේ ඥානය හට ගන්නවා. මේ ධර්මය ලෝකෙට ඉස්සෙල්ලම් පෙන්වා වදාලේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. තමන් වහන්සේ විසින්ම ස්වයම්භෝ ඥාණයෙන් ඒ යථා ධර්මය අවබෝධ කරන් උන්වහන්සේ ලෝකයට දේශනා කළා. ඒ නිසා එබඳු ඥානයක් මීට පෙර මේ ලෝකේ පැවතුනේ නැහැ. එනිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානේ මෙබඳුයි කියලා උපමා කරන්නවත්, මෙබඳුයි කියලා ඒ ඥානේ ගණනයට ලක් කරන්නවත් සමතෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අසංඛ්‍ය ඥානවරං, ඒ කියන්නේ අසංඛ්‍යක් වූ, ඒ කියන්නේ සංඛ්‍යාත්මකව දක්වන්න බැරි ඒ අසම සම ඥානයට, ඒ විමුක්තියම
ලෝක සත්‍යයට උරුම කරලා දීපු සදාතනික නිදහස උරුම කරලා දීපු ඒ සදාතනික අමෘත නිවන උරුම කරලා දීපු ඒ අසිරිමත් වූ සම්මා සම්බුද්ධ ඥානයට අපි පැහැදිලා නැවත වරක් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නිබ්බුතේ ලෝකනාතම් හි ලෝක ජෙට්ටස්ස ස්ථාදිනෝ. නිබ්බුතේ ලෝකනාතම් හි ලෝක ජෙට්ටස්ස ස්ථාදිනෝ. සම්බුද්ධේන මහේසිනෝ අප්පමෙය්‍ය අනූපමෝ. පරමුත්තරේතර නිවනට පැමිණියා වූ ලෝකනාථ වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ අකම්පතාදී ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ සියල්ල තමාගේ ස්වයම්භූ ඥානයෙන්ම අවබෝධ කළසේක. මහා ඍෂි වූ භාගවතුන් වහන්සේගේ අසම සම ගුණය මෙතෙකයි ප්‍රමාණ කළ නොහැක්කේමය. සාදු සාදු සාදු. The Supreme Lord Buddha, who attained the ultimate supreme nibbana, the remarkable leader, the greatest in the world, who possesses unshakable good qualities, came to enlightenment through his wisdom of aseity. The great sage, the omniscient supreme Buddha's incomparable virtue cannot be quantified at all. බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ලෝකයට පිහිට වෙච්ච එකම උත්තමයා. අනෙක් සියලුම දෙනා කරේ ලෝකයට විපතක් උදා කරලා දීපේක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි ලෝකයට පිහිට උනේ. නිසා උන්වහන්සේට ලෝකනාථ යන නාමයේ දෙනවා. නාත කියන්නේ පිළිසරණ, පිහිට. ලෝකයට පිහිට වෙච්ච උතුම් උන්වහන්සේ. උන්වහන්සේ ලෝකයට පිහිට උනේ කොහොමද? ලෝකයට පෙන්වා වදාලා සදාතනික නිවීම, සදාතනික සංසිධීම, ඒ උත්තරීතර ශාන්ත පදය. එහෙමනම් උන්වහන්සේ ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙලා ඒ තාදී නම් වූ නොසැලෙන්නා වූ අකම්පිය උත්තරීතර බුද්ධ සමාධිය ඇති කරගෙන මේ ලෝකයට අනුකම්පාවෙන් සද්ධර්මයේ දේශනා කළේ උන්වහන්සේමයි මහේශාක්‍ය, උන්වහන්සේමයි අනුපම. ගුණයෙන්, ඥානයෙන්, බලයෙන් සෑම සිළු ආකාරයකින්ම උපමා කරන්නට නොහැකි අනන්ත ගුණස්කන්ධයකටයි ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි. ඒ අතිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය හදවතේ දරාගෙන ඒ මුළු විශ්වයටම නාත භාවය උදා කරලා දීපු ඒ මහා ආශ්චර්යමත් බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ අසම සම සර්වඥතා ඥාණයට අපි නැවත වරක් ප්‍රසාදින් යුක්තව සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මග්ගඤ්ඤෝච මග්ගවිදු මග්ගක්ඛායි නරාසභෝ මග්ගස්ස කුසලෝ සත්තා සාරථීනං වරුත්තමෝ. උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කළා වූ, නිර්වාණ මාර්ගය පිළිබඳ සියල්ල මැනවින් දන්නා වූ, දක්නා වූද, දෙව් මිනිසුන්ට උතුම් විමුක්ති මාර්ගය පවසන්නා වූද, මාර්ගය මැනවින් ප්‍රගුණ කළා වූද, නර ශ්‍රේෂ්ඨ වූ මහා ශාස්ත්‍රුන් වහන්සේ සත්‍යයා තුළ උතුම් ශික්ෂණය ඇති කරන සේක. සාදු සාදු සාදු. The greatest unparalleled Lord Buddha, enlightened in the path to supreme nibbana, knows and sees all there is to know about the path to nibbana. Preached the path to noble liberation to deities and humans, efficiently practiced the path, and instilled the greatest discipline in all beings. බුදුරජාණන් වහන්සේ තමයි ජීවිතේ මාර්ගය තේරුම් ගත්තේ, මාර්ගයේ ලෝකයට තේරුම් කරලා දුන්නේ. සියලු ලෝසතුන් මම් මුලා වෙලා යන මාර්ගය දන්නේ නැතුව යන්නේ. කොහෙද යන්නේ කියලා ඇහුවාම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. සංසාරේ පුරාම මේ ජීවිතේ වුණත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්තම් කොහෙද මේ යන්නේ කියලා ඇහුවාම දෙන්න උත්තරයක් නැහැ අපට. මොකද අපි මාර්ගයක නෙවෙයි යන්නේ, අමාර්ගයක. මාර්ගය නොදැනයි මේ ජීවිතේ ගමන් කළේ මෙච්චර කාලයක්. එහෙනම් යා යුතු මාර්ගය මෙයයි කියලා භාගතුන් වහන්සේ අපිට පෙන්වා වදාලේ. මාර්ගය පෙන්වා දුන්නා පමණක් නෙවෙයි උන්වහන්සේ මාර්ගය දකින්න ඇස් දෙකක් දුන්නා, ප්‍රඥා හැත් දුන්නා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මාර්ගයත් පෙන්වලා දීලා ඒ මාර්ගයේ යාමට අවශ්‍ය කරන ඇස් ඇහත් දීලා, ප්‍රඥා චක්කුවත් දීලා, එපමණකින් නොවේ පින්වතුනි ඒ මාර්ගයෙන් නොවැටී නිවැරදිව යන්නට ආලෝකයක් දුන්නා උන්වහන්සේ.
දෑසත් හොඳට තිබේ නම් මගත් හොඳට පවතිේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. එහෙනම් ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන, මෙච්චර කාලයක් ජීවිතේ වල්මත් වෙලා යන දිසාව හොයාගන්න බැරුව අනාථ වෙලා ගමන් කරා නම් මේ ජීවිතේ නිවැරදි මාර්ගයට යොමු කරන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාලා උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියලා. එහෙනම් ඔබ සියලු වැඩ පසකින් තියලා හිසගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්නටත් පෙර භවගින්නම නිවාගත යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරන ඒ පරිද්දෙන් හිසගිනි අරගෙන තිබුණත් ඒ ගැන හිතන්නේ නැතුව මෙතෙක් අවබෝධ නොකරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න එදාට ඔබට පින්වතුනි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සමගම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළින් අන්න උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ උත්තරීතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච ඊටාම සත්පුරුෂ ශ්‍රේෂ්ඨ ඥානවන්ත මිනිස්සේ බවට ඔබපත් වෙනවා. එහෙනම් මාර්ගයේ එයයි, ඒ මාර්ගයේ ගමන් කළ යුත්තේ, ඒ මාර්ගයේ ලෝකයට පෙන්වා වදාළේ ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ. ලෝකයට එකම ඒ උත්තරීතර නිර්වාණ මාර්ගයේ පෙන්වා වදාළ ඒ ආශ්චර්යමත් වූ මාර්ගෝපදේශක අසම සම ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ඥානයට අපගේ අග්‍ර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි හැම මොහොතකම යමක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම වටිනා දෙයක්. මමත් මේ මොහොතේ ඉගෙන ගත්ත යමක් දැන්. ඒ තමයි මට ඇහුණා කවුරු හරි අපේ ශ්‍රාවක පින්වතේ පින්වතියක් මේ ගාථා සජ්ජායනා කරනවා. මම මෙතෙන් පටන් ඔබට ආරාධනා කරනවා සාදුකාරයක් විතරක් නෙවෙයි මගෙත් එක්කම මේ ගාතාව සජ්ජායනා කරලා ඒ අර්ථයත් ප්‍රකාශයටපත් කරමු. එතකොට ඔබේ කුසල ශක්තිය තව තවත් වර්ධනය වෙනවා. ඒ නිසා මෙතෙන් පටන් අපි ඒ විදිහට සජ්ජායනා කරමු. මමත් දැන් මේ ගාතාව කියනවා, ඔබත් ඒකම කියන්න, ඒ අර්ථයත් කියන්න. පින්වතුනි, මේ අක්ෂරයක් අක්ෂරයක් පාසා ඔබේ අසිරිමත් වූ බුද්ධ ඥානයට ප්‍රශංසා කරන උතුම් මිනිසෙක් බවට පත් වෙනවා. සාදු සාදු සාදු. සබ්බඤ්ඤෝ තේන ඥානේන ආදිච්ච මීව රෝචනං දේසේති පවරෝ ධම්මං තින්නෝ තාර තායං තින්නෝ තාර යතං වරං. අසම සම සර්වඥතා ඥානෙන් යුත් බුදුරජාණන් වහන්සේ ඥානෙන් සූර්යාමෙන් බබලන්නේය. සත්වයාට සසර තරණය පිණිස උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මය දේශනා කරනසේක. සාදු සාදු සාදු. The Supreme Lord Buddha, endowed with the superior wisdom of unparalleled omniscience, shines like the sun. The Sovereign Lord Buddha expounds the Four Noble Truths and the principle of cause and effect for all beings to traverse the unfathomable samsara. Sadhu, 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 sadhu. Samma Sambuddharajanan Vahansi Asama Samanyaning සූර්යාමෙන් බබලනවා. ආදිච්ච බන්දූ කියන නාමයේ උන්වහන්සේට යෙදෙනවා. උන්වහන්සේ හිරු මණ්ඩල වගේ. හිරු මණ්ඩල තමයි මේ ලෝකේ තියෙන දීප්තිමාත්ම ප්‍රභවය. බුදුරජාණන් වහන්සේගේ ඥානය තමයි මේ ලෝකේ තියෙන දීප්තිමාත්ම ඥානය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානය හා සමාන ප්‍රභාස්වර ඥානයක් කිසිම වෙන මිනිස්සෙට්ටවත්, දෙවියෙට්ටවත්, බ්‍රාහ්මණයෙට්ටවත් ලැබෙන්නේ නැහැ. පින්වතුනි, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානය කොතරම් ප්‍රභාවන්ත කිව්වොත් මේ භයානක සංසාර අන්ධකාරය දුරු කරන්නේ ඒ අසමසම ඥානෙන්. 136ක් නිරසහිත සතර අපායේ පවතින අන්ධකාරය කොතරම්ද? සුගතිය වුණත් ලෝක සත්‍යය තුළ මේ ආධ්‍යාත්මිකව පවතින මනසේ අන්ධකාරය කොතරම්ද? අනාථ අන්ධකාරයක සැරිසරන ලෝක සත්‍යයාගේ ජීවිත අන්ධකාරය, මෝහ අන්ධකාරය, විජා අන්ධකාරය
තෘෂ්ණා අන්ධකාරය, සංසාර අන්ධකාරය දුරු කරන ඒ අසිරිමත් වූ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥානයයි ලෝ බබලන්නේ. ඒ ඥානය පමණමයි ලෝ බබලන්නේ. එහෙමනම් ඒ ලෝකේ බබලන්නා වූ ඥාන ඇත්තා වූ ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ඥානය තමයි අපි ප්‍රශංසා කළ යුත්තේ. එහෙමනම් හිරුමෙන් බබලන්නා වූ ඥාන ඇත්තා වූ ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ අග්‍ර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. චලබිඥාසෝ යෝජේසේ කිංචි සත්තං විසරදා දේති කස්සචි නාතෝසෝ චතු ඥානේ පටි සම්භිදා. සියලු ඥානයන්හි විසරද වූ බුදු රජු කිසිවකු ෂඩ් අභිඥාවන්හි යොදවයි. පිහිටක් නොමැති අනාථයන් හට සදාතනික නාථ භාවය ලබා දෙන උන්වහන්සේ කිසිවෙකු හට උතුම් සිව්පිලිසඹියා ඥාන ලබා දෙයි. සාදු සාදු සාදු. The Sovereign Majesty, the great scholar of all wisdom, guides others into the six higher knowledge. Guiding the helpless and providing refugee to those without protection, there is none like the Sovereign Lord Buddha, who guides others to achieve the four higher analytical wisdom and enlightenment. Sadhu, 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 sadhu. මෙතන සඳහන් වෙනවා ෂඩ් අභිඥා ගැන. ඒ ගැන විතරක් මම වචනයක් දෙකක් කියන්නම්. ෂඩ් අභිඥා, ඉර්ධිවිද ඥානය, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, චේතෝපරිය ඥානය, පුබ්බේ නිවානුසති ඥානය සහ ආසවක්කේ ඥානය කියන ෂඩ් අභිඥා ගැන ධර්මයේ දක්වනවා. මට දැන් ඒව විස්තර කරන්න කාලයක් නැහැ. ඒ ගැන කමා කරන්න සීමිත කාලයක් තියෙන නිසා අපිට ටිකක් ඉක්මනින් මේ ගාථා සජ්ජායනා කරමින් මේ පූජාව සිද්ධ කරන්න වෙනවා. වෙන දවසක අපි හිතේ හැටියට කාලය අරගෙන මේ පින්කම නැවත වතාවක් සිද්ධ කරමු. අද දවසේදී අපි සියලුම දෙනා ප්‍රථම වතාවට මේ අසම සම සර්වඥතා ඥාන පූජාව පවත්වන්නේ. ඒ නිසා කාල වේලාව පිළිබඳ වැටහීම අඩුයි. ඒ නිසායි අපි ඉක්මනින් මේ ගාථා සජ්ජායනා කරන්නේ. නැත්තම් මේවා බොහෝ දුරට පැහැදිලි කරන්න පුළුවන් උත්තරීතර ධර්මකාරණා. බුදුරජාණන් වහන්සේ ෂඩ් අභිඥා ලැබුවා. ඒ වගේම උන්වහන්සේගේ උතුම් ආර්ය මහා සංඝරත්නයත් ෂඩ් අභිඥා ලැබලා මහා අභිඥාලාභීන් බවට පත් වුණා. උන්වහන්සේ සිව්පිලිසඹියා ඥාන උදා කරගත්තා. උන්වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් අත්ත පටිසම්භිදේ ඥානං, ධම්ම පටිසම්භිදේ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං යන අදි වශයෙන් සිව්පිලිසඹියාත් ලැබුවා. මේ සංසාරය ගැන අර්ථය ධර්මය, මේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියන චතුරාර්ය සත්‍ය තුළ ඇතුළත් අර්ථ ධම්ම නිරුක්ති අවබෝධ කරගන්න, ඊට පස්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය දේශනා කරන්න පටිභාන යන අදි වශයෙන් ඥාන ලැබෙන්නේ උන්වහන්සේගේ උත්තරීතර මේ ධර්මය තුළින්මයි. එහෙමනම් ලෝකයාට ඥානය ලබා දෙන මහා ඥාන උල්පතයි ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ අසම සම ඥානයට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා කරුණිකෝ ලෝකේ මෙත්තා කරුණා නිධානයෝ අසමෝ සුසමෝ සත්තාරෝ පඤ්ඤා වසී ජිතාඤ්ඤයෝ. සකල ලෝක සත්‍යා කෙරෙහි මහා කරුණික වූ ලෝතුරු බුදු පියාණන් වහන්සේ මෛත්‍රියට කරුණාවට නිධාන වනසේක. අසම සම ඌද මනාකොට සංසිඳුනා ඌද මහා ශාස්ත්‍රුන් වහන්සේ බලවත් ප්‍රඥාවෙන් සියල්ල ජයගස්සේක. සාදු සාදු. The Supreme Lord Buddha, endowed with the greatest compassion and kindness towards all beings, is the pinnacle of loving kindness. The unparalleled, greatly serene, omniscient Supreme Buddha conquered all with the wisdom so magnificent. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මහා කරුණාවේ ප්‍රතිමූර්තිය. පින්වතුනි,
කරුණාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා කියන උතුම් වූ සතර බ්‍රහ්ම විහරණ ගුණයෙන් අග පැමිණි උතුමන් වහන්සේ උන්වහන්සේ. උන්වහන්සේගේ මෛත්‍රිය කරුණාව ගැන ප්‍රකාශ කරන්න අපට වචන නැහැ. අර ගාථා කියලා වඳිනකොට කියනවා, කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද භාගවතුන් වහන්සේගේ කරුණාවට උපමා කළ නොහැක කියලා. බුද්ධෝ එව මාතා, බුදුරජාණන් වහන්සේ මවක් වැනිය. මාතා මාතා පුත් මාතා යථා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මානසම් භාවේ අපරිමාණං. එක මවක් ඉන්න, එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්, එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්, ඒ අම්මා කොච්චර ඒ දරුවාට අනුකම්පා කරනවද, මෛත්‍රියෙන් යුක්තවද, කරුණාවෙන් යුක්තවද සලකන්නේ. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්, අන්න ඒ අම්මා තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප සියලුම දෙනාගේ අමා මෑණි. ඒ වගේම උන්වහන්සේ තමයි අපේ පියතුමා, අමා මෑණි බුදු පියාණන් වහන්සේ මතක තියාගන්න. මේ සංසාරේ අපිට මුණ ගැහෙන ශ්‍රේෂ්ඨතම අම්මා වෙන්නෙත්, ශ්‍රේෂ්ඨතම තාත්තා වෙන්නෙත් අපගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේයි. බුදු පියාණන් වහන්සේ තුල තමයි ඒ අපරිමිත මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පැවතුනේ. එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණ ගුණයන්ගේ නිධානය වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගෙන් කාන්දුවන අංශුමාත්‍ර මෛත්‍රිය, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් තමයි පින්වතුනි අප තුළ පවතින්නේ. එහෙමනම් ඒ මහා කාරුණික ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම ඥානයට අපි නිරන්තරයෙන් ප්‍රශංසා කරන්න ඕන. මොකද සියලු මොලෝ සතුන් මොහොතක් හරි සැනසීමෙන් ජීවත් වෙන්නේ උන්වහන්සේගේ මේ අසම සම මහා කරුණා ගුණය නිසා. ඒ මහා කරුණා ගුණය උපද්දපු ඒ මහා අසම සම ලෝතුරු ප්‍රඥාවට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාධු සාධු සාධු. සයම්බුස්ස වන්ත දෝසා කතකෙච්ඡාච අනාසවා තේකෝ අහං නමස්සාමි සමන්ත චක්ඛු මහායසා. සියලු ක්ලේශ දෝෂයන් ස්වකීය ඥානයෙන්ම දුරුකර දැමුවා වූ, ආශ්‍රව ක්ෂය කිරීම පිණිස වෙන සියලු කටයුතු නිම කළා වූ, මහත් යසස් ඇත්තා වූ, සියල්ල සියලු ආකාරයෙන් දකින්නා වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මම නමදින්නෙමි. සාදු සාදු. The robust majesty has obliterated all defilements through his discernment of aseity and executed all that has to be done to eliminate all desires and possess great glory. I zealously worship the Supreme Lord Buddha, who sees all in every way. Sadhu, 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 sadhu. බුදුරජාණන් වහන්සේ අසම සම ස්වයම්භූ ඥානෙන් සියලුම කෙලෙස් පහ කරා උන්වහන්සේගේ චිත්ත මණ්ඩලෙන්. උන්වහන්සේට කවුරුවත් මඟ පෙන්වුවේ නැහැ බුද්ධත්වයේ පිණිස. ස්වයම්භූ කියන්නේ තමන් වහන්සේ විසින්ම උපදවගත් ඥානය කියන අර්ථයෙන්. සාර අසංකල්ප ලක්ෂ්‍යත්තේ සමතිස් පාරමිතා පුරලායි. උන්වහන්සේ අප වෙනුවෙන් ඒ උතුම් ඥානය මතු කරගත්තේ. මතක තබා ගන්න පින්වතුනි වැදගත්ම කරුණක්, ඒ තමයි උන්වහන්සේ බුදු වුණේ උන්වහන්සේ උදෙසා නෙවෙයි, අසරණෝ ඔබ මා වෙනුවෙන් කියලා. ඒ අසරිමත් වූ බුදු පියාණන් වහන්සේ ඥානෙ උදා කරගත්තේ ඔබට මට පිහිට වෙන්න. ඒ නිසා උන්වහන්සේගේ ඥානයට ප්‍රශංසා කරමින් කොච්චර උන්වහන්සේගේ සිරිපතුල මුල වැඳ වැටුණත් අපි කිසි කලෙක උන්වහන්සේගේ ණය ගෙවන්නේ නැති වෙනවා. එහෙනම් ඒ මහා කාරුණික ලෝතුරු බුදු පියාණන් වහන්සේ සියල්ල දකින ඒ මහා යසස් ඇත්තා වූ, මහා බල ඇති, මහා ඥාන ඇති, මුළු විශ්වයම තමන්ගේ බලයට ගන්න පුළුවන්, තමන්ගේ යටතට ගන්න පුළුවන් ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට අපි හදවතින්ම නමස්කාර කළ යුතුයි. අපේ හදවතින්ම නමස්කාර කරනවා නම් උන්වහන්සේට, අපේ හදවතේ උන්වහන්සේගේ ධර්මයේ දරාගත යුතුයි. අපේ හදවතින්ම උන්වහන්සේගේ ධර්මයේ පිළිපදින උතුම් බුද්ධ ශ්‍රාවකයෙක් විය යුතුයි. අන්නේ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ අසිරිමත් වූ බුද්ධ ඥානයට අපගේ
අනන්ත නමස්කාර වේවා කියන සිතින් නැවත සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. අනන්ත ඥානෝ අසම සමෝ අතුලෝ අග්ගතං ගතෝ අනුප්පන්නස්ස මග්ගස්ස වර ධම්ම පවත්තකෝ. ඥානෙන් කෙලවරක් නැත්තා වූ, ඥානෙන් අසම සම වූ, කිසිවෙකුට සමාන කළ නොහැකි ගුණ ඇත්තා වූ, අග්‍ර වූ ගුණයෙන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණියා වූ, නූපන් නිවන් මඟ උපදවන්නා වූ, බුදුරජු වනාහි උත්තම වූ ධර්මචක්‍රය පවත්වන සේක. සාදු සාදු සාදු. With boundless, unmatched wisdom, with unparalleled, incomparable attributes, the Supreme Buddha attained greatness by virtue of excellence and formulated the path to Nibbana, which has not been discovered yet. The Sovereign Majesty graciously implements the blessed wheel of Dhamma. බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට සම කළ නොහැකි නිසයි අසම සම කියලා කියන්නේ. එහෙමනම් උන්වහන්සේ තමයි මේ නූපන් නිර්වාණ මාර්ගයේ උපදවන්නේ. උන්වහන්සේගේ අසම සම ඥානය තුළින් යායුතු මාවතක් නොදැන අනාථ වෙලා හිටපු ලෝක සත්‍යයට ඒ මාර්ගය උපදවලා උන්වහන්සේ පෙන්වා වදාරනවා, මෙන්න මාර්ගය, මේ මාර්ගය ගමන් කරන්න, මේ මාර්ගය ගමන් කරොත් නුඹලා සදාතනික සැපයටපත් වෙනවා කියලා. ඒ ආකාරයෙන් ධර්මයේ දේශනා කරමින් උත්තරීතර ධර්මයේ නොහොත් වරධම්ම පවත්තුකෝ කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මයක් ඇත්නම් ඒ එකම ධර්මයේ තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මය. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාමයි කෙනෙක් සතර අපායෙන් නිදහස් වෙලා උත්තරීතර නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එහෙමනම් පින්වතුනි, සියලු සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්නට අවශ්‍ය නම් කෙනෙක් අවබෝධ කරගත යුත්තේ උත්තරේතර චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට දේශනා කළා වූ ඒ අසම සම නුවණට, ඒ අසම සම සර්වඥතා සම්බුද්ධ ඥානයට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වජිරග්ග සමඥානං විශේෂඤ්ඤෝච නායකේ බුද්ධ සෙට්ටං නමස්සාමි අග්ගෝ ලෝකේ සදේවකේ. වජ්‍ර වැනි බබලන අග්‍ර නුවණ ඇත්තා වූ, විශේෂ වූ උත්තරීතර ඥානෙන් සියල්ල අවබෝධ කළා වූ, තුන් ලෝකේට නායක වූ, දෙවියන් සහිත ලෝකේ අග්‍ර පුද්ගල වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට මම නමස්කාර කරමි. සාදු සාදු සාදු. The Sovereign Majesty Buddha, who embodies the ultimate wisdom that shines like a diamond, comprehended everything with unsurpassed supreme wisdom. The Lord of all three realms, majestic among all divine beings, I worship the Sovereign Buddha with absolute respect. උන් ලෝකයේ හැටියට නම් කරනවා ආකාර දෙකක්. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, තුන් ලෝකය. ඒ වගේම සංඛාර ලෝකය, අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය කියලත් ආකාර තුනකට ලෝකය බෙදා දක්වනවා. මෙයින් තිලවග තිලක යන ආදි වශයෙන් නැත්නම් තුන් ලෝකාග්‍ර යන ආදි වශයෙන් විස්තර වෙන්නේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුන් ලෝකය. මේ තුන් ලෝකයට අයිති වෙන කාමාවචර ලෝක 11ක් තියෙනවා, රූපාවචර ලෝක 16ක් තියෙනවා, අරූපාවචර ලෝක 4ක් තියෙනවා. මේ තුන් ලෝකයටම පහළ වන අග්‍ර උත්තමයාණන් වහන්සේ වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ. එහෙමනම් පින්වතුනි, අපි කොයිතරම් භාග්‍යවන්තයෝද කල්පනා කරලා බලන්න නුවණින් තුන් ලෝකයටම අග්‍ර වන මහා ශාස්ත්‍රුතුමන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙන්නේ. අපි කොච්චර භාග්‍යවන්තයෝද විශ්වයේ එබඳු භාග්‍යයක් උරුම වෙන්නේ කොයිතරම් පරම දුර්ලභ පින් තියෙන මිනිස්යන්ටද, දෙවියන්ටද, බ්‍රහ්මයන්ටද? ලෝකේ තියෙන තරමක් තියෙන මිත්‍යා දෘෂ්ටි, ලෝකේ ඉන්න තරමක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු. එහෙම ලෝකයක, විශ්වයක තුන් ලෝකයටම අග්‍රවන
තුන් ලෝකයේම ඥාණයෙන් බබලන ඒ ආශ්චර්යමත් වූ මහා ශාස්ත්‍රුන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් අපට මුණ ගැහෙන අපි කොයිතරම් පින් කරගත්ත නිසාද සංසාරේ පාරමිතා පුරමින්. එහෙමනම් ඒ ගැන සිහි කරමින් සතුටින් යුක්තව තුන් ලෝකයටම අග්‍රවන ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට අපගේ අග්‍ර නමස්කාරය වේවා කියන සිතින් නැවත සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. යස ඥානං අප්පමේයං යස ඥානං අනූපමං හට්ඨෝ හට්ඨේන චිත්තේන පුනවන්දාමි නායකං. යමෙකුගේ ඥානය පමන කළ නොහැක්කේද යමකුගේ ඥානය උපමා විෂාන්තික් විෂයාක්‍රාන්තිද විෂයාතික්‍රාන්තද. එම බුද්ධ ඥානය ගැන සිහිකොට බෙහෙවින් සතුටු වූයේ සතුටු සිතින් නැවත නැවත ලෝක බුදුන ලෝකනායක බුදුපියාණන් වහන්සේ වන්දනා කරමි. සාදු සාදු. If one's wisdom is unquantifiable and incomparable with metaphors, I jubilantly ponder upon and honor that glorified wisdom of the Lord of the worlds, the Supreme Buddha, over and over again. Vishyanti Krante kiyanne me loke tiyana siyaluma vishyan vishayan ikmawala tiyena budhrajana hansage gnane kiyanne unwahanse nodanna deyak neha kiyana eka loke ekeka vishayan tiyenawane he hama vishayakama athulat gnane budhrajana hansage gnane pavatinawa e nisa බුදුරජාණන් වහන්සේගෙන් යමක් ගැන හෙවොත් උන්වහන්සේට ඕනෑම දෙයක් ගැන උත්තර දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අසිරිමත් වූ බුද්ධ ඥානය අනන්තයි. ඒ අසිරිමත් වූ බුද්ධ ඥානයට උපමා සපයන්නට බැරි ඒකයි. ඒ නිසා පින්වතුනි හට්ටෝ හට්ටේන චිත්තේන ඒ උත්තරීතර බුද්ධ ඥානය ගැන සතුටටපත් වෙමින් නැවත නැවත සතුටටපත් වෙමින් නැවත නැවත උන්වහන්සේ අපි වන්දනා කරන්න ඕන. මොකද මේ භයානක සසර දුකෙන් නිදහස් වෙලා සදාතනික පරම සුවයට පත් කරන මාර්ගය පෙන්වා වදාළ එකම ශාස්ත්‍රතුමන් වහන්සේ ඒ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිසා සනරාමර ලෞතුරු බුදු පියාණන් වහන්සේ නිසා මේ සනරාමර රාත්‍රියේදී මේ අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැයේදී ඒ සනරාමර මහා මුනිදුන් ගැන සිහි කරලා නැවත නැවත සතුටු වෙමින් අපි නැවත සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. බුද්ධෝ ධම්ම දේශේසි බුද්ධෝ ධම්මම දේශේසි කන්දායතන ධාතුයෝ අසුභා නිච්ච දුක්ඛාතේ අනත්තානිච්ච අනත්තාචිත් අනත්තාතිච සංඛතෝ අනත්තාතිච සංඛතෝ. සියලු සංඛත ධර්ම වූ ස්කන්ධ ආයතන ධාතුහු අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් අසුභ වශයෙන් දක්වමින් බුදුරජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කළසේක. සාදු සාදු සාදු. All entities of existence described under aggregates, six sensual institutions and fundamental natures are being disclosed as anicca, dukkha, anatta, and asubha in the forthright Dhamma by the Sovereign Majesty Buddha. Sadhu, 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 sadhu. Asa kiyanne sankhatayak. Hetupala vasin hatagatta sankhatayak. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේ හයනි මම් මගේ කියලා අරන් තියෙන ප්‍රධාන වශයෙන් මේ හයම හේතුඵල වශයෙන් ඒ කියන්නේ කර්මානුරූපව හටගෙන තියෙන පෙර කර්මය රැස් වෙච්ච නිසා හටගත්ත විපාකයක්. පෙර කර්මය රැස්ුන් නැත්නම් හට නොගන්නා වූ සංකතයක්. හටගත්තේ ඇයි මේ කර්මය නිසා. කර්මය නිරෝධ වුණා නම් හටගන්නේ නැහැ. එහෙනම් පෙරාත්භවයේදී කර්මය නිරෝධ වුණා නම් අද මෙතන ජරාවට මරණයට පත් වෙන ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් නැහැ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුලින් නැවත කර්මය සමුදේ වුණ නැත්නම් නැවත පුනර්භවයේ තුල ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් නැහැ ජරා මරණයට පත් වෙන.
එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ හැකන නාසය දිය ශරීරයේ මනස යන ආදී වශයෙන් ආයතන වශයෙන් ගත්තත් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ වශයෙන් ගත්තත් මේ කොයි ආකාරයට පෙන්වුවත් ධාතු වශයෙන් ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු වශයෙන් ගත්තත් මේ සියල්ල හේතුඵල ධර්ම හේතුවක් නිසාම හටගත් ධර්ම හේතු අවිජ්ජාවයි සත්‍යයේ මනසේ පවතින අවිජ්ජාව නිසා කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙන නිසා මේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් මේ සංකත ධර්ම පහළ වෙනවා එහෙනම් මේ සංකත සියල්ල ඒකාන්තයෙන්ම ජරාවෙන් මරණින් යුක්තයි දුක්ඛ ස්කන්ධයක්මයි ඒ දුක්ඛ ස්කන්ධේ මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි සාරයක් නැහැමයි සාරයක් නොමැතිමයි එහෙමනම් ඒ සාරයක් නොමැති දුක්ඛ ස්කන්ධයක් වෙච්ච මේ සංකත ධර්ම සියල්ල අසුභමයි සත්‍යයට අසුබ ප්‍රතිඵලයක්මයි උදා කරලා දෙන්නේ. එහෙමනම් ඒ උතුම් වූ ධර්මයයි භාගතුන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මයේ මැනවින් අසා දරාගෙන සියලුම දෙනා නිවනටපත් විය යුතුයි. එයයි බුදුරජාණන් වහන්සේගේ අනුදැන උන්වහන්සේගේ අනුශාසනාව. එහෙමනම් සියල්ල අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුභයි. ස්කන්ධ වශයෙන් ගත්තත් ආයතන වශයෙන් ගත්තත් ධාතු වශයෙන් ගත්තත් මේ මම යනුවෙන් මගේ යනුවෙන් පවතින මේ ප්‍රපංචය ඒකාන්තයෙන්ම දුක් ගොඩක් ඒ බව අවබෝධ කරගත්තොත් ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සමඥාණයට නිවැරදිම පූජාව සිද්ධ කළා වෙනවා. ඒ නිවැරදිම වූ උතුම් වූ පූජාව සිද්ධ කරන අදහසින් කවුරුත් හඬ නගා උන්වහන්සේගේ ඥානය උදෙසා නැවත සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. අසම්භීතෝ ආනෙන්ජතෝ පවරං උග්ගතෝ බ්‍රහා පත්ත ධම්මෝ කීනාසෝ සම්බුද්ධෝ දසදා බලා තණ්හා රහිත බැවින් චලනයක් කම්පාවක් නැත්තා වූ සියලු භයෙන් මිදුනා වූ අතිශ්‍රේෂ්ඨ වූ උස්ව නැගුණු තේජස් ඇති ආශ්‍රව ක්ෂේ භාවයට පැමිණියා වූ සම්බුදු රජාණන් වහන්සේ දස බල ධාරී වනසේක. සාදු සාදු සාදු. As the sovereign majesty is devoid of craving, he is without motion or tremors, relieved of all fears, with a majestic high aurora, having arrived at the complete absence of abominable desires. He is with the magnificent tenfold strengths. තණ්හාව දුරු වුණාම මනසේ හටගන්නේ ශෝකේ භය. තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං තණ්හාය විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. එදාට අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං ජීවිතේ මංගල්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් ඔබේ මනසේ භය චලනය ඇති වෙන්නේ තණ්හාව නොහොත් ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම නිසයි. ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස පිනවන්න තියෙන කැමැත්ත තමයි ඇල්ම තමයි සත්‍යය තුළ මේ ශෝකය භය ජනිත කරන්නේ. අන්නේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙමනම් මේ ආශ්වාදයේ කෙරේ තියෙන චන්දරාගේ තණ්හාව දුරු කළා මොකද වෙන්නේ? තණ්හාය විමුක්තස්ස නත්ති ශෝක කුතෝ භයං. එදාට ශෝකයක් නැහැ, බයක් කොයින්ද මනසේ? එහෙනම් සිත බය මුදවන ශෝකයෙන් මුදවන උත්තරීතර අශෝකෝ විරජෝ කේමූ ධර්මයේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ තත්ත්වයට පත් වෙලයි අපිට මේ ධර්මයේ දේශනා කළේ. එහෙමනම් මේ දසබලධාරී වූ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ අග්‍ර වූ ඥානය කෙරෙහි පැහැදිලා අපි නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සෑම ගාථාවක් පාසාම මහා ධර්මස්කන්ධයක් මතු වෙලාවත් මට දේශනා කරන්න කාලෙමදි. තාම අපි ගාථා 46යි කියලා තියෙන්නේ, තවත් ගාථා 50ක් එහෙම් පිටින්ම තියෙනවා, 53ක් විතර. ඒ නිසා ඉක්මනින් යන්නේ අපි මේක අද පළමු අත්දැකීම වශයෙන් විඳගමු. මින් ඉදිරියට අපි මේ ඥාන පූජාව මිට වඩා කාලයක් අරගෙන සියලුම දෙනාගේ යහපත උදෙසා පවත්වමු. මේ ඥාන පූජාව මේ භික්ෂුව විසින් අද මෙතන මෙහෙම පවත්වනවා වගේ ඔබටත් පුළුවන් තනියම මේ ඥාන පූජාව පවත්වන්න. එහෙම පවත්වලා ඥානෙ උද්දීපනය කරගන්න පින්වතුනි, ඥානෙ වර්ධනය කරගෙන මේ භයානක සසර දුකෙන් නිදහස් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මෙතනදී කරුණාවෙන් මඟ පෙන්වීමක් විතරයි මේ කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් උත් පුළුවන් ඥානෙ වර්ධනය කරගන්න කියලා මඟ පෙන්වීමක් විතරයි ඇත්තට මෙතනදී සිද්ධ කරන්නේ. පරමේන දන්තේන නිපකෝච සමනෝ භාවිතින්ද්‍රියේ විනයන්තෝච වේනෙය
බෝධන්තෝ බෝධෙන්තෝ බෝධිපක්කේ දමනයෙන් ශික්ෂණයෙන් පරමත්වයට පැමිණියා වූ දමනෙහි දක්ෂ වූ වඩන ලද සංසිඳුණු ඉඳුරන් ඇත්තා වූ හික්මවිය යුතු ජනයා මැනවින් හික්මවන්නා වූ බුදුරජු පරමාවබෝධය පිණිස වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ දේශනා කළ සේක. The most poised and composed sovereign king, skilled in taming with serene and collected sensual institutions, extraordinarily controlled the individuals that needed to be restrained. For the ultimate discernment, he unveiled the 37 attributes that are contributory to this optimum objective, the supreme nibbana. අග්‍රප්‍රාප්ත වුණාම කියනවා පරමහවබෝධය. කියන්නේ ලද ලබන්න යම් අවබෝධයක් ඇත්නම් ඒ උපරිම අවබෝධය තමයි උත්තරීතර නිර්වාණ අවබෝධය. එතනින් එහාට අවබෝධ කරගන්න දෙයක් නෑ ආපහු. එහෙනම් ඔබ ජීවිතේ මෙතෙක් එක එක දේවල් අවබෝධ කරගෙන ඇති. හැබැයි තාම ජීවිතේ සංසිඳුන්නේ නෑ නේද? හිත සංසිඳුන්නේ නෑ නේද? මනසට තාම හරියාකාර සුවයක් නෑ නේද? ඒකට හේතුව තමයි ඔබ තාම එහෙනම් ඒ පරම අවබෝධයට පත් වෙලා එහෙම නැත්තම් ඒ පරමාබෝධය පිණිස මාර්ගයට පරමාබෝධය පිණිස පවතින මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. එහෙම වුණා නම් ඔබට තේරෙන්න ගන්න ඔබේ මනස සංසිඳන බව, ඔබේ මනස නිවෙන බව, ජීවිතයේ සුවපත් වෙන බව. මොකද අවබෝධ කළ යුතු උපරිම ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට ඒ උතුම් ධර්මය අවබෝධ කරන්න දේශනා කරන ධර්මය තුළ දින සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ. දැන් ඉතින් විස්තර කරන්න කාලයක් නැති නිසා කමා කරන්න, මම දේශනා කරලා තිනෝ ධර්ම දේශනා තුළ. දේශනාවලදී නැවත අපි මේ ධර්ම කාරණා මතු කරගමු. අද දවසේදී මට අවශ්‍ය වුණේ මේ ගාථා සජ්ජායනා කරමින් ඔබේ හිත පහදවන්න පමණයි. නිසා මං ඒ සඳහායි මේ වෙලාවේ කාලය ගන්න වැඩි විස්තර ප්‍රකාශයට පත් කරන්න නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උත්තරීතර නිර්වාණ මාර්ගය උතුම් වූ නිර්වාණ ධර්ම 37කින් යුක්තයි. ඒ 37ක් වූ ධර්මයන්ට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික නිර්වාණ ධර්ම කියලා කියන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ කියලා කියන්නේ. එමනම් පින්වතුනි, ඒ උතුම් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළින් පරමහබෝධයට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ පරමහබෝධින් යුක්ත වේ ධර්මයේ ලෝකයට දේශනා කරපු ඒ ආශ්චර්යමත් මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අග්‍රඥාණයට අපි නැවත වතාවක් නමස්කාරය පළ කරමු. සාදු සාදු සාදු. බෝධේනෙයං ජනං දිස්වා බෝධනෙයං ජනං දිස්වා අසංකේයම්පි යෝජනං කනේච උපගන්්වාන විනේති බුද්ධ කේවලං. යොදුන් අසංඛ්‍යක් දුර අවකාශයේ සිටියා වූද ධර්මාවබෝධයට සුදුසු ජනයා දකින ඌ දකින්නා වූ බුදුරජතෙම ක්ෂණයකින් හුදකලාවම ඒ කරා එළඹ මනාකොට ඔවුන් හික්මවන සේක. සාදු සාදු සාදු. The majestic king, the supreme lord Buddha, who sees the individuals with substantial intellect to comprehend Dhamma. Even from an innumerable miles away at a distance in space, hastily outreaches by himself at once and disciplines them in meticulous Dhamma. ගැනත් වචනයක් අනිවාර්යම සඳහන් කරන්න ඕන. බලන්න පින්වතුනි, භාගතුන් වහන්සේගේ මහා කරුණාවක තරම. උන්වහන්සේ අසමසම ඥාණයෙන් බලනවා සියක් කෝටියක් සක්වලේ කවුද ඉන්නේ, මට පිහිටක් අවශ්‍ය කෙනෙක් කවුද, මට පිහිට වෙන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නේ කියලා. එහෙම දැක්කහම කොච්චර දුර හිටියත් අවබෝධයට පත් කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා දැක්කොත් දික්කලතක් වක්කරන සැනින් වක්කලතක් දික්කරන සැනින් ක්ෂණයකින් උන්වහන්සේ ඒ ස්ථානයේ පහළ වෙනවා. ඒ වගේ ආශ්චර්යමත් ශාස්ත්‍රවරයෙක්ටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් ක්ෂණයකින් ඒ ලෝක සත්‍යය කෙරෙහි එළඹිලා සාමුක්කාංශික දේශනාවක් නොහොත්
ඔහු ඉදිරියේඳගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් උත්තරීතර සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් කරනවා. ඒ අසරිමත් වූ මහා ශාස්තුතුමන් වහන්සේ උන්වහන්සේ හුදකලාවමයි මේ කාර්යය කරන්නේ. මේ බඳු ශාස්ත්‍රවරයෙක් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවාද? මේ විශ්වයේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ පමණයි මෙබඳු උත්තරීතර චර්යාවක් ලෝකෙ ප්‍රකට කරන්නේ. එහෙමනම් කොච්චර දුර හිටියත් ඒ අසරණ සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් ඒ කරා එළඹ ඒ අවබෝධය ලබා දීලා ඒ අසරණ සත්‍යාව සැපතට පත් කරන ඒ ශාස්ත්‍රු මහා ශාස්ත්‍රු ගුණය දරන ඒ ආශ්චර්යමත් බුදු පියාණන් වහන්සේගේ ආශ්චර්යමත් ඥානයට අපගේ අනන්ත නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝකේ ලෝකාන්ත වූ ජිනේ ජිනෝ චලවිඥාය මහිද්දිකා තමන්ධකාරං විධමිත්වා අතිරෝචන්ති සදේවකා. මාර යුද්ධයේ ජයගෙන පංච උපාදානස්කන්ධ ලෝකෙහි කෙළවරට පැමිණියා වූ ෂඩ් අභිඥාවෙන් යුක්ත වූ මහා ඉර්ධි ඇත්තා වූ සම්බුදු රජු අවිජ්ජා මෝහන්ධකාරේ නසා දෙවියන් සහිත ලෝකයා තුල අතිශයෙන් කාන්තිමත්ව බබලන සේක. සාදු සාදු සාදු. The sovereign Tathagatha, with six superior comprehensive insights, has reached the terminus of the vast expanse made up of five aggregates by defeating the Mara. The Supreme Majesty, with mighty paranormal powers, dazzles radiantly among the divine and human by extinguishing the darkness of ignorance. පංචස්කන්ධ ලෝකයේ කෙලවර කියන්නේ නිවන. ඒ උත්තරීතර නිවනට පැමිණියා වූ ජිනෝ කියන්නේ මේ මායя ජයගත්ත නිසා, සිතනමැති මායя ජයගත්ත නිසා උන්වහන්සේට ජින නම් යන නාමය දෙනවා. විජයග්‍රහණේ ලදුතුමන් වහන්සේ ලෝකයේ කෙලවරට පැමිණිය ජයගත්ත ඒ ලෝකයම අවබෝධ කරගත්ත ලෝකයටම විද්‍යාඥයා වෙච්ච ඒ අසිරිමත් වූ මහා මුනිවරයාණන් වහන්සේ තමයි මේ සකල ලෝක සත්‍යයම අවබෝධයට පත් කළේ. ඒ ලෝක සත්‍යයා කිසිවක් නොදැන අනාථ වෙල හිටපු සත්‍යයාට ඥානය ලබා දීලා ඥානනය කරේ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ ඥානය තුළින් තමයි උන්වහන්සේ මේ අසරණ ලෝකයාට මේ භයානක භවදුක එතර භවදුක අතහැරලා මේ භවදුක නැමැති මේ සාගරෙන් එතර වෙන ආකාරයේ ලෝකයට දේශනා කළේ. එහෙමනම් ඒ උත්තරීතර අභිඥාවෙන් යුක්ත ලෝකයේ කෙළවරට පැමිණි, ලෝකයේ අන්තයට පැමිණි, ඒ උතුම්ම නිවනට පැමිණි ඒ ආශ්චර්යමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධය තුළින් දෙවියන් සහිත ලෝකයා තුළ සදාතනික වශයෙන්ම බබලනවා. ඒ බබලන්නා වූ ඥානැත්තා වූ ඒ ආශ්චර්යමත් වූ ප්‍රභාස්වර වූ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ ඥානයට අපගේ අනන්තග්‍ර නමස්කාරය වේවා. සාධු සාධු සාධු. අනාවරණා දස්සනාච සබ්බ ලෝකේ විදූමුණි සබ්බේ සත්තා විඤ්ඤාපේති තාරසේ සබ්බ පාණිනි. බුදුරජාණන් අනාවරණ සම්බුද්ධ ඥානෙන් සියලු ලෝකයන්හි යථා ස්වභාවයේ තත්තු පරිදි දැන ගත්තා වූ දැකගත්තා වූ ලෝකේට විද්‍යාඥ වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ සියලු ලෝසතුන් යථා ඥානෙන් අවබෝධයට පත් කළසේක, සසරෙන් එතර කළසේක. සාදු සාදු සාදු. With the great revealing wisdom, the enlightened Supreme Buddha has realized and observed the exact nature of all worlds. The Supreme Tathagatha, the scientist of the whole cosmos, upheaved all beings from the samsara by leading them to the comprehension of the absolute truth. ගාතාව සමග ගාතා 50ක් අවසන්. තවත් අපිට උඩි වෙලාවක් ඉතුරුලා තියෙන්නේ.